Babolina, Babolina. ඒකට පුතේ මං ඉන්නවා කියලා කියපු එකාද මාව මේ විදියට රැවට්ටුවේ? කොහොමද මාව මෙහෙම රවට්ටන්නේ? අපි චුට්ටක් ඉවසමුකෝ. අපි මේ ප්‍රශ්න කතා කරලා විසඳගමු. පටවහන් ඉඳපන් යකෝ. කසාද බඳින්න ඉන්න එකා කියලා මට වෙන එකෙක්ව පෙන්නලා ඌව මගේ පුතෙක් ගන්නට මගේ ළඟට ගත්තට පස්සේ මුන් ඔක්කොම එකතු වෙලා මාව රැවට්ටුවා කියලා දැනගත්තට පස්සේ මං කටවහන් ඉන්න ඕනද? තාත්තා කෙනෙක්ව ඒ විදිහට රවට්ටන්න දරුවෙකුට කිසිම සාධාරණ හේතුවක් තියෙන විදියක් නැහැ. මේ ගෙදර එකෙක්වත් මට එහෙම සාධාරණ හේතු කියන්නෙන්නත් එපා. ඔයානේ සාගරේ මිනිස්සු වුණට වඩා කිට්ටු කරගත්තේ. මට නම් මුලින් ඉඳලා මේ මිනිස්සු වැල්ලුවේ නැහැ. තාත්තා එයා එහෙම කරලා තියන්නේ යව වෙන කාට හරි කසාද බඳයි කියලා තියෙන බයට. දැන් කාටවත් දොස් කියලා වැඩක් නැහැනේ. ඒ ළමයා කසාද බඳින්න තිබ්බ හදිස්සි හින්දා තමයි මේ හැම දෙම උනේ. මට ඒ හැම දෙයකටම සාධාරණ හේතුවක් තියුණා නන්දික. මේකි තැන් තැන් වල රවුංග ගහ මොකෙක් කර එකෙක්ගේ කරෙල්ලේ කියන බයට තමයි මං ඔය කසාද බඳින්න හැදුවේ. හරි තාති හරි දැන් ඔක්කොම හරිනේ. චුටක් ඉවසන්නකෝ. අපි හරියට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගමු. කොහෙද යන්නේ? කොහෙද උඩ ඉන්නවද? මම දෝ හිතා සාගර තාත්ති සාගර තාත්ති කොමේකි? හා සුදු සුදු බලන බාත්รูම් එකද කියලා බලන්න දැන් නෑ මේ. එයා ගිහින්. කොහෙද? ගිහින්? කොහෙද? අනේ සාගර දරුවා කරදරයක් කරගනීද? අම්මි එයා කරදරයක් කරගන්නේ නැහැ. මං දන්නවා එයා කොහෙද ගියේ කියලා. ආයි දෙකක් නෑ අරුක ගෙදර යන්නේ නැති. මං ගිහින් දහම් කවද මං දෙකෙන් කක් විසඳන්න. ආත්ති මං යන්න ඔයාල කවුරුත් එන්න ඕනේ. අනේ ප්ලීස් මං කියන දේට පිටින් වැඩ කරන්න එපා. ඔයාලට මේ ප්‍රශ්නේ විසඳන්න ඕන නම් මං කියන විදිහට වැඩ කරන්න. කොහොම මේ ගෙදර හැම එකම ඉන්නේ මට උඩින් යන්නනේ. හා? දහංගෝ මං අද ප්‍රශ්නේ විසඳන්න. තාත්ති! මං නීතිඥ රියා මන්දෝදරේ වීරනායක. ජනාධිපති නීතිඥ සාගර වීරනායකක ලොකු දුව. ප්ලීස් ඔයා මේ ප්‍රශ්නේ අයින් වෙලා ඉන්න. මොකද මට ඔයාට වැඩිය හොඳට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒ හන්දව බැටින් එක මට දීලා මේ ප්‍රශ්නේ අයින් වෙන්න ගන්න. මාරාන්තිකයි මధుරුවන් බොවීම වලකමු. ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම. මලඟ දිලිසෙන පබුලින. හලෝ මං ඩිස්නි කතා කරන්න. මට ඔයාව පොඩ්ඩක් හම්බෙන්න ඕනේ. හරි මං දැන් එනවා.
සුද්දෝ ඔයා මගේ ළඟ ඉන්නවා නම් මොනා ඉවසන්න බැරිද සුද්දි හිට කිව්වමත් මාත් හේට මේට වෙනවා නේද කමක් නෑ මම ඔයාට කිව්වනේ ඔයා ඇත්ති වෙනකම් වෙනින්න හැබැයි අන්තිමේදී මගෙත් එක්ක ඉන්න ඉන්නවා ඉන්නවා ඉන්නේ නැත්තම් මෙහෙම ඉන්නවද දැන් ඉතින් ඔයාගේ වටේ ඉන්න කට්ටිය දන්න සෙල්ලම් ඔක්කොම දායි අපි දෙන්නා වෙන් කරා කමක් නෑ අපි හැම වෙන්නේ නෑ නේද ඔයාගේ තාත්තා හින්ද වෙන් වෙන්න උනු තාත්තා නිසා නම් ඔයාව කසාද නොබැඳෙ ඉඳි හැබැයි කවුරු නිසාවත් මම වෙන කෙනෙක් ගාවුණා යන්නේ කන්නේ ඒ කියන්නේ අපි වයසට ගිහිල්ලා හරි අපිට එක ගෙදරක ඉන්න පුළුවන් වෙන්නේ අනේ පිටින් හිටියොත් පුළුවන් ඔයා බය වෙන්න එපා ඔයාට ට්‍රේඩ් කරන කිසිම කෙනෙක්ට මම හොඳින් ඉන්න දෙන්නේ නැහැ ඔයා බය නැතුව ඉන්නකෝ මට මං ඉන්න මාව තනි කරන්න එපා සුද්දෝ මට ඕන දෙයක් ඉවසන්න පුළුවන් හැබැයි ඔයා ළඟ නැති එක නම් මට ඉවස ගන්න බෑ කල්පනා කර කර ඉඳලා වැඩක් නෑ යෝධයෝ මොනවා හරි හිතපන් බතාරුත් එක්ක හිමීට රට වෙනපන්කෝ අම්මයි අපච්චි පවුබන් දී දෙන්නට ඇත්ත විස්තරේ කියමු හේමනෝ තින් තාරු එක්කන් යන්න වෙන්නේ තාරුත් එක්ක යන්න බැරි නම් උඹ තනියම හරි ගිහිල්ලා ඉස්සලා ජීවිතේ බේරගනි. කවුද වීරනායක ලෝකා? නෑ. වීරනායක ලෝකාගේ ලොකු දුව. හලෝ එයා මෙහෙ ආවේ නැහැ. ඇයි? මං ඔයාට කිව්වනේ මං ආයෙත් ඔයාට බොරු කියන්නේ නැහැ. ඔයා කැමති නම් මෙහෙ ඇවිල්ලා බලන්න. එයා මෙහෙ ආවේ නැහැ. එයා ආවොත් මං කියන්නම්. එයා ගියපු තැනක් කියලා නෙවෙයිද ගියේ? ඇයි බං මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලි ගෙදරින් ගිහිල්ලා බා. හෙලෝ හෙලෝ තාත්ති තේනුක ගෙදර සුදු නෑනේ එහෙ නෑ එනම් මේක කොහෙ ගිහිල්ලාද මම හොයලා බලන්නම් තාත්ති ඔයා කලබල නැතුව ඉන්නකෝ එයා මුකුත් කරගන්නව බය වෙන්න එපා සාගර මගේ දරුවා ඉන්නවද ඒගෙර මූසලේ ගෙදර නෑ කියන්නේ සාගර මගේ දරුවා මොනව හරි කරගනීද ඉතින් කරගත්තා වේ අපිට ඔය වගේ වුණ ඕනේ නැහැ. චර රවටි මම මට කරන්න. අර පරයට මං හොඳ වැඩක් කරනවා. ඔකා හිකනලෙක් වගේ ඉඳගෙන කොටියෙක්ගේ ගුහාවට රිංගල කාලත් බීලා ගියේ. ඔයාට හොඳ වැඩේ.
තමන්ගේ තත්ත්වේ තියාගෙන ඉන්නේ තුව කරට ගත්තට. යකෝ මං ඌව කරට ගත්තේ මගේ දරුවෝ කසාදපදින් ඉන්න කා නිසා. එම නැතුව පාරේන හැම එකක්ම මං කරේ තියාගන්න නැහනේ. දාංකෝ. ඔකට මං කරන්නේ. දැන් බයන්නද මචං කොහොමනේ මගේ කෙල්ල හොයා ගන්න ඕනේ බා කවුද මන් දන්නේ මොකක් හරි කරදරයක් කරගත්තු උඹේ ඔළුව උල්ලලාද උඹ ඔය වගේ ගොන් වැඩක් කරගත්තත් ඒකිනම් ජීවිතේට ඒ වගේ බූරු වැඩ කරන්නේ නැහැ මේ වුණාට බම් මේ වෙලාවේ ඔළුව උල්ලලා බං ඇත්තේ කවුද මන් දන්නේ කොච්චර ඔළුව උල්ුණත් ඩිස්නිගේ ඔළුව උඹ තරම් නම් ට්‍රැක් නෑ ඒක මන් දන්නවා මේ වුණාට බං ඊ වුණාට බං ඊ වුණාට බං කිය කිඹ මෙතන වැළලෙන්න හදන්න එපා උඹ මැරෙන්න හැදුවට ඕකි කොහේ හරි ආරක්ෂිතව ඇති ඕකි ජීවිතේට දිවිනන් අසා ගන්න ඒක උඹට වඩා මට ෂුවර් මචං ඩිස්නි ආ ඩිස්නිද එහෙනම් මැරිලත් පැයක් ගිහිලා වෙන්නේ උඹට මැසේජ් එක දාන්න නැති බලපන් ඊළඟ භවයේ කාගේ දුව වෙලක් දාන්න ඉපදිලා තියෙන්නේ ඕකි මම පරිස්සම් තැනක ඉන්නවා මං ගැන හොයන්න මහන්සි වෙන්න එපා ඔයා පරිස්සමෙන් ඉන්න සුද්ධු මට මේ වෙලාවෙ එළියට එන්න බෑ තාත්තට මුහුණ දෙන්න බෑ මං හැමෙන් ආව හම්බ වෙන්න එතකම් පරිස්සමෙන් ඉන්න හරිද හරිද ඒක තමයි මං කිව්වේ ඒක කිසි කරදරයක් කරගන්න ඒක සැපට ඉන්නවා ඒත් බං කවුද බං දන්නේ අපිව ෂට් ඩවුන් කරන්න කවුරු හරි මේ විදිහේ මැසේජ් එකක් එවුවද කියලා ඒකම කියන්න බෑ තමයි ඉත බං කො බලමු අන්තිමට ෆෝන් එක ඕන් කරපු ලොකේෂන් එක මලග තිලිසෙන පබුලින ඔකිට මගේ මූණ බලන්න බෑ කියන්නේ මං ඔකිට ගෙදරින් යන්න කිව්වේ නෑනේ යන්න නොකියුවට ඔයා ඒ දරුවට මොනවා කරයිද කියලා අපිටත් හිතා ගන්න බැරි වෙලිටි හදිස්සියවත් අනේ නිකන් ගොන් කතා කියන්න තු ඉන්න නන්දිකා මම මේ හැමදේම කරන්නේ මුන්ව රකින්න ඔය රටේ ලෝකෙ ඉන්න එක එක මානසික ලෙඩුගෙන් මුන්ව බේරගන්න ඔකිට ඒක තේරෙන්නේ නැද්ද අනේ ඔය දෙන ඔහම කියවන්නද සුට්ටක් හිතන්නකෝ මේකට මොකද්ද කරන්නේ කියලා මට නම් මුකුත් හිතෙන්නේ නැහැ තාත්තගේ ශනික කෝපෙින්ද තමයි මේ සේරම අනේ සාගර මට මගේ දරුවා හොයලා දෙන්න අනේ ඔකිට ඔය ගියපු තරකම ඉන්න කියන්න අපොම ඒ ගෙදරට නම් වද්ද ගන්න එපා තාත්ති පුඩා කිවසන්න අපි මේක මොලෙන් අඩ කරන්න ඕන වෙලාව දැන්නම් සාගර වීරනායක ලොක්කම ආව ඉල්ලනවම තමයි. සර් බය වෙන්න එපා සර්. ඔබම පාවෙල හරියන්නේ නැහැ සර්. මමත් මේ බජාරක ඉන්න කොල්ලනි සර්. සර්ලා මට මෙච්චර ලව් එකේ ඉන්න එකේ මම සර්ලට අත තියන්න කාටවත් දෙන්න දෙන්නේ නැහැ සර්. ඒ වචනේත් ඇති චුනෝ. මොනවද ඉතින් ඔබ වීරනායක ලොක්ක ගැන දන්නේ නැහැ. අනේ මන් දන්නවා බං මන් දත්. සර් මන් දන්නවා සර් මන් දන්නවා. කෙල්ලගේ ෆෝන් එකත් ඔෆ් බා. ෆෝන් එක ඕන් කරලා තිබ්බනම් ඉන්න තැන කෝවා ගන්න තිබ්බා.
කවුද? එන කවුද ඉතින් සාගර වීරනායක තමයි. ගණින් කෝල් එක. ගණින්? බය නැතුව ආස කරන්න සර්. සර් මොකටද බය වෙන්නේ? සර්ලා බෑ උගත් මිනිස්සු ඉගෙන ගත්ත කොල්ලෝ. සර්ලා බය වෙන්න එපා එක එකට. මේක මේ ඉගෙනීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං. මරණ බය පිළිබඳ ප්‍රශ්නයක්. ගණින්ක කෝල් එක. හෙලෝ. හෙලෝ. ඔබට සතුටුද? සතුටුද? සාගර වීරනායකව රැවට්ටුවා කියලා. අනේ එහෙම එකක් නෙවෙයි අංකල්. මේක වචනයක්වත් කතා කරන්න එපා. මං ඔබට දරුවෙකුට වගේ සලකන්නේ. හරිද? එහෙම ඉන්නකොටවත් ඔට මට ඇත්ත කියන්න බැරුණානේ. ලවකෙන් බලලා තියාගෙන මලගේ දෙට්ට ඕන කරන අනිත් දේවල් ටික මම දෙන්න. බය වෙන්න එපා බය වෙන්න එපා. ඔය ගොරෝන තරමට වහින්නේ නැහැ. මෙහෙම කියන්නේ වීරනායක ගැන දන්නේ නැති ඉඳා. සාගර වීරනායක කියන්නේ බං කිව්වොත් කියන දේ කරන මිනිහෙක්. හරි හරි සර් බය වෙන්න එපා අපි දෙන්නවනේ මේකේ බය වෙන්න එපා අනේ උඹ කඩවහගෙන පැත්තලා හිටපන් චූණා උඹ දන්න මගුලක් නැහනේ අපි කාපු කුඹලාව අපිම විඳවන්න උඹ පලයන් ගිහලා පාම් බෙදපන් මොකද බෙදෙන්න කතා උඹලා බය වෙන්න එපා බං උඹලා දෙන්නට මම මුකුත් වෙන්න දෙන්නේ නැහැ උඹ කඩවහගෙන ඉඳපන් සෝරි බං අවුල නැහැ බං සෝරි දැන් ගැලින් බේබි සොෆ්ට් සුරතල් සත්ව රූප පහකින් රුපියල් 90කට කැරපොත්ත හැංගිලා ඉන්න තැන්වලට විදින්න දිග විදිනයක් තියෙන හිට් සී කැන් කිය. කල්නු කිව්වා වගේ ඒ විදිය වැඩක් කරා නම් කරේ ඕක විතරයි. තින් කාටි අපි එහෙම මිනිහෙකු මරන්න නෙමෙයි ඕන ජීවත් කරවන්න. අනිත් එක ඉතින් අපේ සුදු වගේ කෙල්ලට ගැලපෙන්න තේ වගේ කොල්ලෙක්ම තමයි. ඒක මන් දන්නවා. අනේ ප්ලීස් ආන්ටි මට උදව් කරන්න. ඔයගා කරන මගුල් ඔක්කොම කරන්නේ මට. නෑ බා. මිනිහා මේ වෙලාවේ තරහින් ඉන්නේ මාත් එක්ක.